මට ගායන හැකියාවත් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? බොරුවක් නේක ඉතින්. ඔයා ගායනා කරන්න මේක අහන් ඉන්න බෑ මෙතන. නෑ මම තමයි ගායනා කළේ. මේ වැඩසටහන වෙන කවුද ඉන්නේ ගායනා කරන්න බැරි කවුරු හරි නෑනේ. මම සින්දුවක් කියවනම් ඒක ඇත්ත කියලා අහගෙන ඉන්නයි විශ්වාස කරනවා. හැබැයි ඔයා සින් කරා කියන්නේ ඒක බොරුවක් කියලා දන්නවා. හරි කොහොමනත් ඒ හඬ ඇහුනහම දන්නවා මේ ඇවිල්ලා අපේ වස්ති අනුෂ්කයි ඇත්තටම තඩියගෙනම හැමදාම මතක තියෙන තඩිය වගේමයි නේද ඇත්ත නැත්ත මොන ප්‍රශ්නද අපි කියන්නේ තඩිය කියන්නේ good morning ආදරෙන් පිළිගන්නවා ඔය දෙන්නවත් ආදරෙන් පිළිගන්නවා නම් දෙක කියන්න බලන්න මෙයා පිනි මාළු පිනි සඳු පිනි ඔයා වෙනුරනේ ඔව් හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා ආහා අපි සුබ පතන ඔය දෙන්න ගණාගත්තා අනාගතයට ඉතින් ඉතින් කොහොමද මේ දවස්වල ජීවිත තඩිය චුට්ටක් කිය लक्ष गाना සඳවිලි වල අහන්න මේ පහුගිය කලින් වැඩි වෙලත් නැහැ හිටිය ගානම තමයි නේ ඔව් මේ නෑ වැඩි වෙලා ලැජ්ජාවෙන් කියන්නේ හෝම් ජිම් උපකරණයක් මොනවද පාවිච්චි කරනවද හෝම් ජිම් උපකරණ නැහැ ඉතින් ඔය වත්ත වටේ දුවනවා හැබැයි අපි දැන් මේ විදිහට දැකලා දැකලා මිටුට කෙට්ටුනොත් එහෙම වෙනස් කෙනෙක් වගේ දැනෙන්නේ නේ ඔව් දන්නවා ඒත් මං කෙට්ටු වෙන්න ඕන මොකද මගේ සෞඛ්‍ය ගැන මං හිතන්නේ මොකද මගේ වයස වෙනවා අපි දෙන්නා වයස වෙනවා පොඩ්ඩ හිතන්නේ නමය වසරේ සෞඛ්‍ය පොතෙන් පස්සේ සෞඛ්‍ය නමය වසරේ සෞඛ්‍ය පොත ඉතරයි අමතොම් මතක මේ කොහොම හරි සින්දු ලස්සනම ගෝනේ මට නෑ හිතුණා ඔරිජිනල් එකට වඩා මේ ලයිව් කියන එක ලස්සනයි නේද එහෙනම් ඔය දැන් ඕකේ රෙකෝඩ් එක අරගෙන ඒක ගන්න ඒ කියන්නේ දැන් පස්සේ අලංකාර වුණාට තව පුරුදු වුණාද මේ සින්දු වලට නැත්තම් තියෙනේ කොහොමද නෑ දැන් අර ඔරිජිනල් ට්‍රැක් එකට මේක ටෙම්පෝ අඩුයිනේ එතකොට අර වේරේට් කරන්න තියෙන පරාසය වැඩි එතකොට කියන්නේ අපි ඒව දන්නේ නැහැ ඉතින් අපි හිතන්නේ ඔයගොල්ලෝ වෙන ලස්සන කරනවා රයිට් අද අපි චාට් ෂෝ එකේ අපි නම්බර් 20 තියෙන සින්දු ඇහුවා ඒ වගේම තමයි අද දවසේ අපිත් එක්ක කතා කරන්න අපේ වස්ති කණ්ඩායම ඉන්නවා අනුෂ්ක ඉන්නවා තඩිය තමයි දෙකේ දුලාජ් 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 ගරු දුලාජ් හරි ඉතින් අපි දෙන්නත් එක තමයි අද දවසේ අපි කතා බහත් සිද්ධ වෙන්නේ ඒ වගේම තව වැඩ ගොඩක් අපි කරන්න බලාපොරොත්තු වෙන අපේ ප්‍රෝග්‍රෑම් එක උඩ ඔය දෙන්න මොනවද ඒක සියත වැඩ කරන්න ආවේ නේද ඇයි අතු ගන්නේ මොනවද ඇයි අර තියෙන සර්ප්‍රයිස් එක සර්ප්‍රයිස් දෙම සර්ප්‍රයිස් කරලා ගන්න බලාපොරොත්තු වෙන ඉඳලා තියෙනවා සර්ප්‍රයිස් එක ගන්න එයාව සර්ප්‍රයිස් කරලා තියෙන දුලාජ් මම සර්ප්‍රයිස් නා මම හිතන්නේ පිනි දන්නේ සර්ප්‍රයිස් එක පිනිවත් සර්ප්‍රයිස් කරමු අපි ඒක ආයෙත් මතක right happy a page at again up 19 now ohoma honda katha bahak wage honda sindu tika ahanna bolama eka madi veida kiyala thama eka thama ada sindu kohoma hayak ithara thama gahanna enne kohoma hari commercial tik gahanna naththam menu ganne etana mara kiyupu eka thama vegena inne ne
අපිට නිකන් වෙලා මදි වේගනවා කියනවා. ඒක මදි වෙන්නයි එන්නේ. ඔව්. ඉතින් එහෙම වුණොත් තමයි ප්‍රශ්න වෙන්නේ. හරි කොහොමද? මේව කරමු සින්දුවක භාගෙ භාගෙ ගහන්න. නැත්නම් ටෙම්පෝ වැඩි කරලා ගහන්න සින්දුවක. ඉතින් මේ දවස්වල දැන් මහා ගෙදරින් පස්සේ මොකුත් නැහැ විශේෂ වැඩ. අපේ චැරිටි වැඩක් එන්න තියෙනවා. අපි මේ අවුරුද්ද කෙරුවේ නැහැ මොකද පින් අතේ විතර අපි කරන ලොකු වැඩේ. එක එක ඩේස් අල්ලලා සාමාන්‍ය කරනවා නේ. ඔව් ඔව්. මේක මේ අවුරුද්ද කරන්න හම්බුනේ නැහැ අතන කොරෝනාත් එක්ක. හැබැයි මේ බර බෙංගා ප්‍රොජෙක්ට් එක ලොකු වැඩක්. ඔව්. ඒක තමයි එන්න තියෙන්නේ. ඒකෙන් පස්සේ ආය අතල්ලක තියෙනවා. මේ ඒ මහා ගෙදරේ තව කොටසක් තියෙනවද නැත්නම් ඔතන ඉවරද? තව ඕනේද? නැහැ මම මරණ එක කරලා තියෙනවා. වෙනට ඕනේ නැහැ මම තව කැලලා ටිකක් ඇති වගේ හිතෙනවා නේ. මට නිකන් තව බලන්න ඕනේ වගේ එකක් හිතුණා බැලුවා. මේක තව කියන්නේ දැම්ම නෙමෙයි. තවරුදු දෙකින් තුනකින් වගේ එන්න පුළුවන්. හැබැයි මේ වගේ කතාවක් ඕනෙලා කරන් යන්න පුළුවන්. මරණකම්ම කියන්නේ අපේ දරුවෝ හිටියොත් දරුවන්වත් කරගෙන යන්න පුළුවන්. ආගෙදර තියුරුනේ සැහැන කාලේ. තාම ඉවර නැද්ද මොකද? මම දැක්කා දැන් ඔක ෂූට් කරන්න ගලින් පොඩ්ඩක් මම net එකේ search කරුවා. ඩිරෙක්ටර්ස්ලා 12 දිනෙන් මාරුවා. මේ කතාව. ඩිරෙක්ටර්ස් 12 දිනක් කියන නළුව කීයක් ඉන්නද එතන? ඩිරෙක්ටර් කෙනෙක් නැති වෙනවා කියන්නේ. තාම නිකන් 12 පාරක් විතර. ඔව් අවුරුදු 30 ගාන. ඔව් අවුරුදු 30 ගාන දුවපු කතාවක් කි. එහෙනම් බාගේ පෙන්නු වෙන්නේ. තිස් ගානක්ද? ඔව් ඔව් තිස් ගානක් ගාන. මට මේ ටීවී හොයාගෙනත් නැහැ මං හිතන්නේ. නෑ නෑ. ඒ තිස් ගානක් කියන ජපන් එකක් වෙන්නේ. නෑ නෑ අවුරුදු 13ක් කර තිස් ගානක්. අපි හසිත කිව්වේ මට හරියටම. මැනේජර් කිව්වා එන එන ලොකු අවුරුදු ගානක්. ඩිරෙක්ටර්ස්ලා එනතෝ ගැක් කියලා දෙනවා. තිස් ගානක් නෑ. එකේ මම දැන් මම බල්ලා කියන්නම්කෝ. හා ඊළඟ අපි වරද්දලා දන්නේ නෑ. ඊළඟ බ්‍රේක් එකේ හරියටම දෙන්නම් ස්ටැටික්ස් එක. ඔව්. හසිත ඔයාලා ආගෙන දින්නේ. හරි අපිට තියෙන පොඩි සෙල්ලමක් කරන්න. සෙල්ලම් කරන්න ඇස්තිද්දපා අර රෙකෝඩ් කරලා තියෙන දානවා ආ නෑ නෑ අයියා කියන ඕන සෙල්ලමක් කරමු මේකේ තියෙන මෙහෙම අය ලයික් ෆලෝ බ්ලොක් අපි මොන හරි ජාති තුනක් කියනවා ඒ ජාති තුනෙන් එතකොට එකක් ලයික් කරන්න පුළුවන් එකක් ෆලෝ කරන්න පුළුවන් එකක් බ්ලොක් කරන්න පුළුවන් බ්ලොක් වල තියෙන සදහටම නෑ ඒක අතක තියාගන්න වෙනවා එහෙමද දැන් ඔය ප්‍රසිද්ධ චරිතය ඇත්තටම දෙන දේවල් දැන් දෙන්න ඉන්න දේවල් නෑ එහෙම දෙන්න පුළුවන් බඩිත් නෑ අපිට සමාන දේවල් දෙන්නත් පුළුවන් හැබැයි හරි අපි වැඩේ පටන් ගමු දුලාජ්ගේ. හරි. දුලාජ්ට මෙන්න ලැබෙන ජාති තුන. ඉදිරියට වෙනවා. ඔව් ඉදිරියට යනවා. ඔබට ලැබෙනවා ටූත් පේස්ට් එකක් තියෙනවා. කැප් එකක් තියෙනවා. බර්ගර් එකක් තියෙනවා. ලයික් කරන්නේ ලයික් කරන ඕනේ එකකට එකක් ෆලෝ කරන්න ඕනේ එකක් බ්ලොක් කරන්න ඕනේ. ආ ලයික් කරනවා බර්ග් එකට. හා ෆලෝ කරනවා ටූත් පේස්ට් එක. හා ඉතින් මත බලන්න. කැප් එක. ඔව් කැප් එක තෝරනවා. එහෙම බෑ. කැප් එක ෆලෝ කරලා ටූත් පේස්ට් බ්ලොක් කරනවා. ඒක දත් ඒක තමයි. ඒක සාමාන්‍ය ජීවිතේද? නෑ දත් මනින්නේ නෑ මෙන් මේ මොනාරි මේකක් කෑම ඇදී තීන උනතන් චුවින්ගම් දැන් අර නෑ බ්‍රෑඩ් කියන්න බෑ මොකද? මම නෑ මම බ්‍රෑඩ් කියන්නේ නෑ අපි චුවින්ගම් තින්නේ ඒ තින්නේ. සීනා වෙලා ඉන්න පුළුවන්. අර නැත්තම් අර බෝම්බ කෝටුවක් දුන්නා. ආ බෝම් බෝම්. බෝම් පාවිච්චි කරන උගාලේ. අර ඒ තියනවද? කොහෙද? ගෙවල් පැත්තේ? නෑ අපි ගමේ තියන. ආ. කොහෙද ගම? YouTube, guitar. ගිටාර් එකට ලයික් එක දාමු මියුසික් එක දා. කැමරාව ඊට පස්සේ ෆලෝ කරන්න තියෙනවා. එහෙනම් YouTube ෆලෝ කරමු. හොඳයි. කැමරාව නම් ඕන්නේ අපිට ඔය බ්ලොක් කරලා දාමු මොකෙන් හරි ෂූට් කරගන්න පුළුවන්. ෆෝන් එකේ කැමරාවෙන් ගහකව. මම අර ඩිජිටල් කැමරාව ඔලුවේ තියන් ඉන්නේ. මේක බ්ලොක් කරලා දාන්න. එහෙමයි යන්නේ. හරි. ඊළඟ අවස්ථාව නැවතවතාවක් දුලාජ්ට. දුලාජ්ට. දොනාජ් විතර මියුසික් තියෙන මෙයාට එනකොට මියුසික් එක මොන හරි මොකක් කරි ගෝත්‍රික සද්දයක් දාපා හරි එතන තියෙනවා මේ මොබයිල් එකක් තියෙනවා ලව් තියෙනවා මැරේජ් තියෙනවා ඒ ඔක්කොම මොබයිල් එක ඇතුලේ තියෙනවානේ එහෙම තියෙන්න පුළුවන් මොබයිල් ලව් මැරේජ් මේ තුනේ එකක් ලයික් එකක් ෆලෝ එකක් බ්ලොක් ඕනේ මොනද මොබයිල් ලව් මැරේජ් නේ ඔව් ලව් මැරේජ් එකක් ලව් මැරේජ් එකක් නෙමෙයි ලව් වෙනමයි මැරේජ් වෙනවා යා ප්‍රොපෝසල් මම ලව් එකට ලයික් කරනවා ලයික් ෆෝ මොබයිල් එක ලයික් කරනවා දෙකක් ලයික් කරනවා සෝරි ලයික් ෆලෝ කරනවා ෂිට් ෆලෝ කරනවා මැරේජ් එක බ්ලොක් කරනවා ඒකද ඔබ කරගන්න ඕනලා ඉන්නේ ඒක දැන් හරියට ඊයේ වදින්නේ මම ඊයේ වදින්නේ
මේ පැත්තේ හොඳටම ලව් කරන එක ඉතින් හොඳට ඩිලි වෙනවා. අවංකව ඉතින් වැඩේ කරා යනවා. හරි. සන්තෝෂයි ඉතින්. සන්තෝෂයි. ඒ සම්බන්ධ. ගුඩ්. Thank you very much. ඔව් ඊළඟ අවස්ථාව නවතත්. ධනුෂ්කට? ගව. ධනුෂ්ක? ධන. ආ ධනුෂ්ක නෙමෙයි. අර අනුෂ්ක. ඕ පූ. නෑ දුලාජ් ධනුෂ්ක වගේ නමක් මට මතකයි කොහේ හරි. ඔව්. එහෙම සින්දු දෙකකින් කිව්වා. මේ ක්ලාස්මේට්. මේ ක්ලාස්මේට්. මෙන්න මේව තමයි හම්බ වෙන්නේ. වොෂ්රූම් කා එතකොට සියක් සියන්නේ තියෙන්නේ නෑ ෆලෝ කරා සුමාකට එක ෆලෝ කරමු කාර් එක නෑ කාර් එක ෆලෝ කරලා පාස් එක යන්නේ කණ්ඩායම් වැඩදී බලන්න ඕනේ කණ්ඩායම් වැඩදී බලන්න ඕනේ නෑ විදිහ නෑනේ ඔව් ඔව් බලලා එන්නේ යන්න ඒ වගේ සර්ප්‍රයිස් එකක් හදලා නෑ නංගි අයියෝ අයියෝ දැක්කෝ අය අපි ජාටි කරගෙන ආවා ඒක කතා කරන්න වාස්තිලත් එක්ක රයිට් අපි ආයෙත් කතා බහ කරන වාස්තිලත් එක්ක ඇත්තටම අපි නෙමෙයි කතා කරන්න ඕනේ ඒ දෙන්නනේ නේ මේක තමයි ඕගොල්ලෝ ඒගොල්ලෝ දෙන්න කියලා බොරුවට අපි විඳෝලා දියලා يعني අපි දෙන්න කතා කරනවා සින්දු ප්ලේ කරනවා සාමාන්‍යයි මොනවද විශේෂයෙන්ම කතා කරන්න කැමැත්තෙන් ඉන්නේ මේ දස්වල දේශපාලනේ තමයි දේශපාලන නෑ නෑ චන්දේවත් දීලා නෑ නේ කවුද කියන්නේ කො ඇංගිල වෙන්න පාට කරලා නෑ නේ පාට කරලා නෑ ඒක හිටින් නෑ නේ අපි ඉතින් මකල ඇරියා අර අර ගිනි කූරු කෑ මොකද්ද කෑල්ලකින් නෑ එහෙම නෑ අපේ පැත්තේ අර මේ මොනවල්ලාද නෑ නෑ පාටක පාට කරගන්න දෙන්නේ නෑ කියලා ඡන්දේ ගත්තා ඇඟිල්ල තියන්න කියලා මිටිකින් ගාව තප්පා ඕන ඡන්දාල පෑනක් තරන්නවා පෑනක් දුන්න තීන්ත මෙච්චරක් දාව එක මංගෙත් බල මෙච්චර මොකද මගේ ගෙදලා අපි මොකුත් කරගෙන නෑ නේ ඉතින් කාගෙන මගේ පෑනක් කර ගන්නවා කියලා අරන් ආවා ඡන්දේ නිසා පොඩි ප්‍රතිලාභයක් හරි තියෙන්න ඕනි කියලා ඉතින් පෑනේ ඉවරයි ඒක ඉතින් දාන්න අපේක්ෂාව ඉතින් අනිත් කට්ටිය ඡන්දයක් කියන්නේ දෙන ඉල්ලමක් නේද ඔව් මං හිතන්නේ යූටියුබර්ස් ලාගෙන් ඡන්දෙකට ගියක්වත් හම්බ කරගත්තේ නැති දෙන්න අපි දෙන්න අපි දෙන්න අපි යකම හම්බුන්නේ නැහැ අපි හම්බ කරගත්තා හම්බ කරුවා නම් මෙහාට මට මට හොඳට තව සතුටින් ඉන්න මේ ප්‍රෝග්‍රෑම් වලට එන්නේ නැහැ කෙලිම දා ගන්නවා තව තවත් 100ක් දා ගන්නවා දැන් පොඩි කාලේ කියන්නේ කොයි කාලේ ඉඳන් දෙන්නගේ අලුකම තියෙන සූටි කාලේ ඉඳන්ද සූටි කාලේ කියන්නේ පොඩ්ඩක් ගැට ගැටේව කාලේ ගැටවර කීයද ඔයගොල්ලෝ කියන්නේ ගැටේව කුණාටු වයස තමයි ගුටි කන වයස ඔව් කුණාටු වයස තමයි හම්බුනේ එකම පාසලේ නෑ පාසල් දෙකක් ආත්පසින් වෙනස්. හා පාසල් දෙක. මේ පාසල් ඉඳන් මේගොල්ලෝගේ පාසලට කිලෝමීටර් 30කට වඩා දිනවයි දැන්. 30 ගණක්. 23ක් 24ක්. ආ 24ක්. තියට අඩුයි. ඒකත් අපිට හරියටම සාක්ෂි සහිත ඔය ඔප්පු කරන්න පුළුවන් ද තව ටික ලාකි. ආ මට අරක බලන්නම දුන්නානේ අපිට වෙන කතා තිබ්බනේ කොහෙද ඉතින්. මෙයා මීගු මිස් කෝල් එක. මම වෙන්න අපේ ස්කෝල් එක. මම ජෝසප් වාස් මෙයා හරිස්චන්ද්‍ර. ඔය කතා පිටු ටික. හා. හරි එතකොට දැන් පොඩි කාලේ දන්නවා මේකගේ මොන හරි දෙයක් වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒ මොකද්ද අනුෂ්කගෙන් අපි අහන්නේ දුලාගේ ඔව් වෙනස් වෙන්න ඕනේ දෙයක් තියෙනවා එපා කරපු දෙයක් මොකද්ද මුගේ ජාමිතිය පරිමාණය ඒ කියන්නේ මුගේ දේහ ස්කන්ධය වපසරිය මු තාම හරියට කැල්කියුලේට් කරගෙන නෑ. ඒ කියන්නේ මෙයාගේ තරම මෙයා දන්නේ නෑ. ඒ මූ දන්නේ නෑ. අලිය හොය. ඇතුලේ ඉන්න ශක්තිය මූ තාම දන්නේ. ඒ හින්දා මේ සාමාන්‍යයෙන් දොරකින් යන්න TypeError නෑ.
පාටියක නටන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තඩිය නටනවා කියලා අපි හොයාගන්නේ හරි ඉන්නු මිසිරට තඩිය හරි නටනවා කියලා. හොයාගන්න ඕන නැහැ පාටිය වල. මෙයා මේ ළඟදී මොකක් හරි ප්‍රසිද්ධ වෙළඳසැලක රාක්කයක් පෙරලන්න ගියා. පස්ස අයියා. නවර අයියෝ. හොටෙල් එක ලස්සනට පහම වගේ පත්තු කරලා තිබ්බ බිම දිගට මුට්ටි වල මම ඉස්සරහින් ගියේ මම ඉස්සරහින්ම ගියේ මුබිටි පස්සේ මට වඩා ඉස්සරහින් පානක් යනවා පයින් ගාලා අර බල්ල ඒක නක් කිව්ව යුතුමයි මොකක්ද වෙලා තියෙන්නේ අපි දෙන්න දැන් ඔය කොස්ටියුම් මේ සිලෙක්ට් කරන්න යනවා රෙදි ගන්න ඩේලි ෆෑග් එක මීගමු ඩේලි ෆෑග් ඒක තමයි රෙදි තියනවනේ හොඳට රෝ මැටීරියල්ස් ගන්න යනකොට මෙයා මට ඉස්සරහින් යනවා මෙයා අර මූ යනවා ෆෝන් එක ඔබ ඔබ ගියේ මම වට පිටේ බලවල යනකොට එකපාරම හෙන්න හයියෙන් මහසෝන කෑගේ මුළු ඩේලි වැයකම බය වෙලා මැරුවා බල්ලකට මූ කුඩ වලක් ගිහලා බුදියාගෙට උ බල්ලෙක් පාගල මම එදා ඉපස්සේ බල්ලව ඩේලි වැයකම දැක්කම්ද ඔයා කියන්නේ මම දන්නේ නැහැ මම පෑගෝ කියලා මෙයා කියනවා මම ෆෝන් එක මම නේද බලව බල්ල මොකද යමු බය වෙලා දුන්නේ අර බල්ල නැට්ට ඇතුල ගහගෙන දුවන්නේ කොහොමද ඌ ඉතින් ඇති ලෝකේ පෙරනවා ලෝකේ මෙල්ල හොඳම කාර මම අවුරුදු ගාණක් ඇතුල හිටු බල්ලෙක් ඒ කියන්නේ එදා ඉපස්සේ හරි හිටියේ උන් හිටි තැන් නැති බල්ල පෑගිලත් දන්නේ නැහැ ඒක නම් කියලා අපි මම බලුවයි බල්ල දුවන්නේ කියලා හොඳටම මේ ගේම් එක දුවන්නේ කියලා නිබලන්නේ මේ ඉතින් මගේ කොහෙද මට මතකෙන්නේ බඩ හරියද කොහෙද පෑගුණේ නෑ නෑ නැට ආසු නෑනේ පෑගිනොන්ට නැට අර හොඳටම පෑගිනා වෙලාවට බෙල්ල වගේ පෑගුණ නැත්තේ නෑ බල්ල නෑ නෑ මේ වගේ සිදුවීම් තියෙනවා ඉතින් මෙයාට අර ඒකින්ද අහල පහල ගැන පොඩි අවබෝධයක් නෑ මොකද්ද කරෙන්න ඕනේ කියලා ධර්ම දන්නේ නැත මං ඇයි මෙයා ළඟදී සැලොන් එකට ගිහිල්ලා පුටු ඉඳගෙන පුටු නැගිනවන පුටුවත් එක්ක නැගිනවන ඒත් වැටිලා තිබ්බනේ මුනේ අර මෙහෙම අර මෙහෙම ඉඳ තියෙන්නේ ඒක හේතු වෙලා හේතු වෙලා ඉඳලා මම නැගිට්ටා එන වෙලාව මට නිින්ද වගේ ගිහිල්ලා ඉතින් සැලොන් වල එහෙම නිදා ගන්න දෙන්න ඒ කියන්නේ මම නිින්දේල කට්ටි වැඩි හින්දා ඒ කියන්නේ මට නිින්දේ ගන්න පොලිවේ මම ඉතින් ගිලෙම මම නැගිට්ටම මට තේරුණා මේ කකුල මොන හරි හිරි වැටලා වගේ තේරෙන්න වෙලාවක් නැහැ වැටුණා ලැජ්ජා වගේ අර මෙහෙම රෙදි කැලුවත් අඩාගෙන වැටුනේ අපි ලයිව් එකේ ඉන්නේ ඔබ වැරදිලා කුල්වර මෙහෙම කියන්නේ මම ගියොත් තැනක් ඉවර කරලා ඉන්නේ කොහොමද මේ වගේ අත්දැකීම් තියෙනවා මේ පරණ දේවල් වල අගලග වෙච්ච නෙමෙයි කාලාන්තරේ ජනප්‍රිය වෙන කලින් නෑ නෑ ජනප්‍රිය වෙලා තියෙච්ච දේවල් තියෙනවා එතම තියෙනවා අද දවසේදීත් මේ අපේ මැදිරෙත් මොන හරි පුටුවක්වත් කඩලා ඔව් ඒක පරිසරයෙන් බල කිසිම දෙයක් කරන්නේ නැහැ ඔයාලගේ නම් මම ඇත්තටම මම හැදුනා මම මමයි කියන්නේ මොකක්ද ලොකු වටිනාකම් බඩු තියෙන තැනක කියන්නේ මොකක්ද හෙන්න ලක්ෂ ගණන් වටින මොකක් හරි බඩු තියෙන තැනක බං එන පරිසරයෙන් බෝ ලයිට් කටාර්ද ආ ඔව් කටාර් වලනේ නෑ ඩුබායි මොකක් හරි ඩුබායි වල අපි ගියා මොන හරි බලන්න ඒ කියන්නේ මෝල් එකක් ඔව් ඒ මෝල් එකද කෝටි ගණන් වටින ඔරලෝසු අනම්මන්න මෙහෙම තියෙන්නේ මම මුව මෙහෙම අතින් අල්ලන් හිටියේ අර තාත දරුවෝ අරන් එනවා කියන්නේ ඒ මුගේ ඇඟිල්ලක් කරේ වැදුනා නම් මායි මුගේ ඩුබයි හිරගේ සාමෙන්න වෙන්න ආත්ම හතක් විතර තමයි ඉවර ඉවර කරගන්න බෑනේ කොහොමද අමාරු කියන්නේ මේ මොනවා විකුල්ල කියන්නේ කීරේක තේරෙන්නෙත් නෑ නේ හැබැයි ඒගොල්ලෝ නම් කිසිම දෙයක් අහන්නේ නෑ නේ ස්කියුස් ගන්න නෑ ආ ඕනේ ඔරලෝසුවක් ගන්න ගියේ ඒ කඩේටම තියෙන ඔරලෝසු පහක් විතර හෙන්න ලොකු කඩ ඒ ඔරලෝසු පෙන්නන්නම් කිව්වා ගන්නවද කියලා කන්ෆර්ම් කරන්න කිව්වා. ග්ලව්ස් දාලා ඒක අල්ලන්නේ. අරගෙන කෝට් අඳගත් එක්කෙනෙක් කැවිලා බ්‍රීෆ් කේස් එක කැවිලා ඔරලෝසු දියලා. හරියා. එන්න ලස්සන ඔරලෝසු. කෝටි 3යි ගන්න. ඒක ගන්න අපිට වැඩි කරගන්නත් බෑ. ඒගොල්ලෝගේ කරන්සි එකෙන් නිකන්නේ මම ෂේප් එකේ මේක දියලා. මේ ගාන කියන කේනවර ලංකාවට කන්වර්ට් කරගන්නත් එමේ මම තමයි කියන්නේ මේක මේකම අමාරු ගාන දෙන්නේ කියව ගන්න බෑ බින්දු වැඩි ආසාවට ගියේ ඊට පස්සේ තිබ්බ එක කඩේකටත් ගියේ නෑ තේරුම් ගන්න නෑනේ ඒක තමයි තිබ්බ පොඩිම කඩේ උනේ ඒකෙත් කෝටි 3යි නේ ඔරලෝසු වන්නේ මොන කඩේටම ඔරලෝසු තුන හතර දැන් මෙහෙම නෙමෙයිනේ කඩේ මෙච්චර ගියද ඔරලෝසු තියන 500ක් අර අර තා උඩ තට්ටුවේ තියන ඔය මොන හරි ගල ඔරලෝසු ගන්න බලවන්න මේ එහෙ එහෙම බෑ ඉතින් ඒ අර ඒගොල්ලෝ එකෙන් අපි වෙඩින් එකකට යනවා වගේ ලෑස්ති වෙන්න ඕනේ ඒක බලන්න යන්නත් නේද ඕ නෑ අපි දෙන්න දෙරිප්පු දාලා ගිහින් දන කුවේර වෙන්නේ රටවල හරි මන්නේ ඉතින් එතකොට දැන් ඒක තමයි යාගේ කතාව එතකොට ඒකේ අනිත් පැත්තත් අහමු නේ
මෙයාගේ මොකද්ද එපාම කරපේක වාට තියෙන එපාම කරපු අකමැති මම හරි දෙන්නවා අද තරහ කළා තවන්න ඕනේ මහන්සියලා එච්චර කාලයක් හිටියා බොහොම කිපම්ම අන්තිමටම වෙන එකක් පටන් ගන්නේ වස්තිමයි කියලා අනගනවා ඉතින් වස්තිමයි වස්තිමමයි කියලා අකමැති කියන්නේ හරි දැන් මේක තමයි මේ 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 කියන්නේ ඒක අකමැති ඒක තියෙනවා කියන්නේ බැරිවත් තියෙනවා කියන්න පුළුවන් එකක් කියන්නම්කෝ මම එහෙම කියන්න බැරි තරම් ඒවා කරනවද නෑ එහෙම නෑ අයිසක් නෑ මේ මං කියන්නේ කියන්නේ හරි කොහොම හරි දැන් කියන්නකෝ කමිටි එකක් නෑ මුගි තියෙන්නේ අර වෙලාව තමයි සමා වෙලාවට එන්නම් කියලා කියන සමහරට පැයක් යනවා ඒ කියන්නේ ඒක අර එයා වෙලාව හදාගෙන ඉන්න ඔළුවෙන් එයාට යන්න පුළුවන් කියන්නේ එයාට එන්න බෑ අදුනේ මොනවාරි සෙග්මන්ට් සෙට් කරනවා මම දන්නවා දැන් පොර එනවා එන්න පුළුවන් කියලා ආ විනාඩි පහෙන් එනකොට ඇත්තටම පහෙන් එන්න පුළුවන් ඒතර මැද්ද මොකක් කරේ ඇතුලේ ඇඩ්ඩර් සෙට්ලා එන්න බැරි වෙනවා ඒකට සාමාන්‍ය පැයක් විතර මම පැය නෙමෙයි මම පැය 3-4 දින දෙනකම් නෑ වගේ අවුල තියෙන්නේ පරක් වෙනක නෙමෙයි හරි වෙලාවක් නැති එක සමහරట్లాට එනවා කිව්වොත් ඒ වෙලාවට තමයි වෙලාවට කල්ලා දෙනවා කඩාගෙන එන්නේ වේගින්ම එනවා මන්ටම එලවනවා අයියේ එලවනවා ඉක්මන්ටම එන්නම් කියන්නේ මම දන්නවා එනවා කියලා එන්නේ නැහැ කියන්නේ මොකද ඉක්මන්ට් එකක් ඇතුලෙන් කෝල් එකකට සෙට්ලා ඒකට ඉර වෙනවා එහෙම ඊට පස්සේ එහෙම අවුලකුත් නැහැ පරක් වුණා එහෙම කියලා ගානකුත් නැහැ නේද අපි දෙන්නටම පරක් වෙන්නේ අපි දෙන්නටම නේද ඔයාලගේ වෙඩේ දෙනවා අද අපි වෙලාවට ආවා ඔව් අද මම හිතන්නේ අපි වෙනම සෝෂල් එකකට කලින් ඇවිල්ලා සමහර වෙලාවට වෙලාවටත් කලින් එනවා සමහරවිට පොරක් අද අපි ආටිස්ලා ඕගොල්ලෝ නිකන් අනවුස් එක කියලා ලයින් එකේ තියෙන කමක් නැහැ වෙනසකටත් එක්ක සියත ඕගොල්ලෝ හැමෝම සියත FM YouTube channel එක subscribe කරන්න බෙල් බටන් එක දිනා ගාන්ට හරි හොලවන්න අපි ඒ ටික අන්තිමට ගන්න ඉන්නේ අපි දෙන්න ඉන්නේ ආ අන්තිමට කියන්න ඕනේ ආ එතකොට ගාන වැඩි ආගේ ඔබ ගාන අතර මේ ටික විතරද විතරයි පඩියල කරන්න හරි අපි තව ටික කතා කරලා සිද්ධාවක් අහලා නූතන ටැටූ කලාව පිළිබඳ වස්තිලාගේ දැක්ම කොහොමද? නූතන ටැටූ? ටැටූ වලට සිංහලෙන් කියන මොකද්ද? පච්චා කිටීම. පච්චා. අවුනේ පච්චා කිටීම. පච්චා ඉන්ජෙක්ෂන් එකකින් කොටන්නේ. නූතන ටැටූ කලාව. මේ මොකොත් නෑ අදහස. නෑ නෑ අදහස් කීපයක් තියෙන ඔක්කොම ටික කියන්නේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපිට කරන්නේ දැන් ඔයා ගත්තේ මෙයා ගත්තේ නම් තියෙන එකක්. ඔව් මොකද්ද ඒ තියෙන්නේ? කාගේ නමද දැන් තාත්තගේ නම යා ජයතිරක කියලා ගහන් ඉන්නේ මු යාළුවෙක් කරන දවස උඹ තාත්තේ නම එකක් ගහන්නේ නෑ මොකද මොකද්ද බං උඹ අතේ කහ අතේ මොකද්ද තියෙන්නේ ටැටූ එක කියලා අංග ජයතිරක කියලා දෙන්නේ ඒක මොකද්ද බං මේ තාත්තගේ නම ඒ මම උඹට අතන නාතන නම මතක නෑ බං අර ගජරි ෆිල්ම් එක ආපු කාලේ උඹ තාතේ නම මතක වෙයි කියලා. මතක වෙනවා කියලා තමයි. ඒ මනුස්සයම තමයි ඈ. මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ තව ප්‍රශ්නේ. අපි තව එක්කෙනෙක්ට ඇටු එකක් තිනවා. ඒන්ජල් කෙනෙක් ඉන්නේ අර තාත්තා කරගෙන. ඌ හෙනට වියදම් කරලා ගහගෙන ආවේ. අරු බලන්න මම අඩේ මොනවද මම පිටේ බුලට් කොලයක් ගහලා තියෙනවා. අරු ලංකාවේ හොඳටම ටැටූ ගහන එකෙක් හම් වෙලා තමයි ඒක ගහගත්තේ හොඳට වියදම් කරලා. ඊට දවස් දෙකකට පස්සේ අර වෙලා මොකද්ද බං ඔය බුලට් කොලයක් තියෙන පිටේ කියලා. අර සම්පූර්ණ මහන්සි වතුනේ. ඒක ඌටරි අපිට ලැජ්ජයි දැන් නේද ටැටූ ගැන කියන්නේ මේ කියන්නේ තමන්ගේ මේ පර්සනලිටි එකේ එක පාට් එක ඔව් මම දකින්නේ දැන් ඒක අර කාලෝචිත සහ ඒක කාලෙත් එක්ක තියෙන ප්‍රශ්නකුත් වෙනවා සමහරලාට දැන් වයසට ගියාට පස්සේ ඒකේ පොඩි අවුලක් හිටින්නට පුළුවන් කියලා දෙයක් හිතනවා මම හිතාගත්තේ කොහොම හරි ස්ථාවරයකට ආවට පස්සේ හොඳ පේන ටැටූ එකක් කරනවා කියලා මේ එතකන් ඉවසන් ඉන්නවා. එතකන් ඉවසන් ඉන්නවා. දෙක දැන් සවර නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඒ නෙමෙයි. මඩත් එකේ මඩත් තියෙන පේන්න ගහන්න වෙයි දෙන්නේ. හ්ම් හ්ම්. يعني ෂේප් එක ගොඩක් දුරට අපි මේ අපේ වස්තියක ඉන්න 17 දෙනාම වස්ති ලෝකෙක ගහයි. එහෙම එකක් තියෙනවා. මේ ගහමු කියලා කතා වුණා දවසක්. ගොඩක් දුරට ගහයි. මේ ගේසුමකට තාම ලැබිලා නැහැ. නැහැ ගහමු කියලා මේ ඊයේ පෙරේදා ඒකත් ඔය කට්ටිය පොඩ්ඩ බොනෙලට තමයි කතා වුණේ. මේ බහුදාර මතක නැද්ද ඊට පස්සේ. ඔව්ද. බොනකොට විත්ත පුරුදු නම් ගොඩක් තියෙනවා නේ. ජර්මන් දිනා දැන් කවදාද ටැටූ එකක් ගහුවොත් මොකද්ද ගහන්න හිතාගෙන ඉන්න එකක් නේද ගොඩක් දුරට මම වස්ති ඔව් නෑ ඒක අමතරව නිකන් ඔයා දව බුලත් කොලයක් උත් ගන්න නෑ 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 පොට්ටෝ තෝ ගන්න බුලත් කොලේ දැන් නෑ නේ හරි මේ ජීවිතේ දැන් මෙච්චර කාල දැන් ගොඩාක් විස්තර කියලා දෙනවනේ එක එක ඉන්ටර්වියුස් වලට ඇවිල්ලා තමන්ගේ මේවා දැන් අය මෙහෙම කරලා තියෙනවා අනුන්ගේවා ඒ හැම එකටම ඇවිල්ලා තිනවා මෙච්චර කාල කියපු නැති දෙයක් මොන රහසක් තියෙනවද කියන්නේ අලබංග ප්‍රශ්නේදී
මෙච්චර කල් කියපු නැති එක මොකක් කරේ තියනවාද කුණුහරුප තමයි කියන්නේ කියලා ඇතිනේ අපිට වෛරල් යන මොන හරි තමයි ඕනේ වෛරල් පොයින්ට් එකක් මෙච්චර කාලෙකට තරිය මොන හරි තියනවාද මයික් එක ලඟ නම් බබ මම කල්පන කරන්නේ මොකද්ද කියන්නේ නෑ බූම් මයික් දාලා ගිනිතා ඉන්නේ නෑ උරන්නේ මට වැඩක් නෑ සියත දා මෙච්චර කාලෙකට නොකියපු දෙයක් හරි නැත්නම් මෙහෙම ගමුකෝ දැන් මොනවා හරි ඔයා හොරෙන් කරපු දෙයක් තියෙනවා මෙයාට දන්නේ නැතුව මෙයා දන්නේ නැතුව තොඩියට හොරෙන් කරපු දෙයක් තඩිය තාම දන්නෙත් නෑ එහෙම එකක් ඔයා කරලා දිනවයි කියලා මතක නැහැ මතක් නැහැ මට සමාවයක් මචං මං අද තමයි මේක උඹට කියන්න මචං එහෙම කරපු දෙයක් නම් ඇත්තරම නෑ මට මතක් එන්නේ එහෙම හොරෙන් කරලා නෑ මූට මොකද කරපු හැම දෙයක් ගැන මූ දැනුවත් සර්ප්‍රයිස්ත් කරලා නෑ මේ සර්ප්‍රයිස් අපි හැම සර්ප්‍රයිස් කරන්නේ නෑ එකපාරක් කරාම මොකද ආ මම මේව සර්ප්‍රයිස් කරා බර්ත්ඩේ එක මගේ උපන්දිනේට මම හිතුවේ දැන් මෙයි තව එක්කෙනෙකු විතරයි කියලා අම්මා මට සිරියා ගමක් කරන් ආවිලා ඔක්කොම ඉන්නවා සර්ප්‍රයිස් එකක් කියලා මම නේද ඇත්තටම සර්ප්‍රයිස් වුණා අපි දෙන්න අතර මේ හැම රහස් නෑ අත්තම කතා කරන්නේ මේක වෘත්තීය මට්ටමේ දෙයක් ගන්න දෙනවක් වුණාට අපි යාළුවනේ ඇත්තටම ඉතින් එහෙම රහස් තියාගෙන වැඩ කරන්නේ නෑ රහසක් නෑ බොහොම මේ මොනවද විනිවිද භාවයක් ඇතුව බොහොම බැඳීමෙන් ඒක මොකද එක දැනක මොකක් කර හිත පල්ලු දුනා කියන්නේ ඒක ඇති ආයේ මෙනෙහි කර කර දිගටම ඉතුරු වැඩ වලටත් ඒක ඔලුවට දාගන්න බෙදත් කරා පෙරත් ඔබ එසේමයි කියලා ඒක නෙවෙයි ඒ කියන්නේ කවුරු හිතනවා ආ නෑ මේක විතරනේ වගේ හැම එකක් හිතාගෙන කෙරුවොත් එහෙම අමාරුයි දැන් අපි දැන් අවුරුදු 6ක් නේද අවුරුදු 6ක් කොහොම එකට ඉන්න එක හේතුවක් තමයි අපි දෙන්න අතර රහස් නැහැ ඉතින් හැම වෙලේ හැමදේම කියා ගන්නවා කියනවා බැන ගන්නවා එහෙමත් තියෙනවා ඉතින් බැන ගන්න නැතුවත් නේද ගහ ගන්න යන්න නැතුව ගමුත් එක ගන්න බෑනේ දේරුවන්නේ නැහැ කටින් තමයි පොරොන්දු වෙන දිලවත් නැහැ නේ මේවා බැන ගන්න බැන ගන්න මම මොඩේ වගේ කෑ ගන්න වැඩි නෑ නෝ ඉවසගෙන හංග ඉන්නවා ඉතින් ඒකයි හරියනවා හරි අපි සින්දුවක් ඇහුවත් මොකද නැහැ ඔව් ආ ඔකේ පොඩි අපි නුරාව නුරාවණී වේදිකාවට කැඳවන්න එපිසෝඩ් එකක් අපේ නුරාවණී වේදිකාවට කැඳවන්න ගෑනු තර වෙන වැඩ මොකද priyavini sansumi opamalani hati mihira vani manmati obge ruvimi ni hatadamathena matamavatenuna hitadamatsojana හරි අපි අපි චාට් එක ළඟ තනහම මේක හින්දි සින්දුවක් මම කතා කරන්නද අපි කතා කරනවා තව පොඩ්ඩක් මොකක්ද දන්නේ අප්පා කතා පොඩ්ඩයි සින්දුවයි කියලායි ඉතින් ඇත්තටම මේ ඔය YouTube කරන්න කාගේද අයිඩියා එක දෙන්නගේ මම හිත මේක ගැන හැමදාම අහලත් ඇති මම කියන්නේ අද 100ෙන් පල්ලම වතාවට හෙලි කරයි වගේ අපිට හෙඩින් එකක් දාන්න පුළුවන් මෙහෙම YouTube කියන නම මම මුලින්ම ඇහුනේ පිටරට යාළුවෙක් කියලා ඒ කියන්නේ එතකොට අපි YouTube එකට ඇවිල්ලා කෙල්ලෙක් කතා කර කර හිටියා මට ඉතාලි කෙල්ලෙක් දැන් කතා කරන්නේ ඒ කෙල්ලගෙන් කවුරු එක්කෙනෙක් ඇහුවා කවුද කතා කරන්නේ ෆෝන් එකෙන් කියලා ආ මෙයා ලංකාවේ එක්කෙනෙක් YouTuber කෙනෙක් කියලා කිව්වා ඔව් YouTuber මොකද වන්නකොට එදා තමයි දැනගත්තා YouTuber කියලා වචනයක් තියෙනවා මම YouTuber කෙනෙක් ඔව් මේ අපි මුලින්ම Facebook එකට අපි දෙන වීඩියෝ දැම්මේ අපේ platform එක උනේ Facebook ඒ කාලේ අපි සාමාන්‍ය දාපුවා සතියේ Facebook එකේ 105ක් බැලුවා නේ අපි ඊට පස්සේ බැලුවා කියන්නේ views ටික ඔක්කොම එකම දනකට ගන්න යනවා ඔක අපි චමිල් පතිරණ අපේ තාල රූපයකේ ඩිරෙක්ට් චමිල් අයියා තමයි අඬ ගහලා කිව්වේ මේ ඔක දාන්න YouTube දැම්මට පස්සේ ඕකෙන් රෙවෙනියු ජෙනරේට් වෙනවා ඒ කියන්නේ සල්ලි හම්බ වෙනවා මේ වරෙන් ඔය ඇවිල්ලා ඔක YouTube දාපයි ගියාගේ ටෝන් එක දන්න කට්ටිය දන්නවා මේ මෙහෙ දාලා බලපම් බං ඔක YouTube එකේ කියලා තසපි දැම්මා 2016 විතර තමයි අපි
දැම්ම YouTube එකට. ඒ කලින් Facebook දාලා තිබ්බේවත් දැන් දැම්මා. ඔව්. දැම්මේ අර views ටික ඒකට ක්ලොක් කරගන්න කියලා අදාළ. ඊට පස්සේ يعني අපි දෙන්න තමයි වස්ති තමයි මුලින්ම බැනුම් ගන්න හැම දෙයකම. අපි තමයි මුලින්ම Facebook දාන එක නවත්තලා YouTube දාන එක. අපිට හොඳට බැන්න audience එක. සල්ලි පස්සේ දුවනවා මුන්ට විකුණන් කනවා කියලා එහෙම. කමන්න ඒකත් අහගෙන අපි අපි audience එක හරියට පුරුදු කරලා YouTube එක පැත්තට එන්න. ඊට පස්සේ අපි තමයි මුලින්ම YouTube එකේ ඇඩ් ගහන්න ගත්තේ. දැන් අපිට හොඳට බැන්න ඇඩ් ගහනවා කියලා. ඒ කියන්නේ commercial කරන මේකද කියලා. දැන් අලුතෙන් එන YouTube කෙනෙක්ට පළවෙනි content එකේම ඇඩ් එකකින් එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට මොකුත් කියන්නේ නැහැ. අපි කරන්නේ අපි තමයි හැමදේම pimpau කරේ. අපි කරන දේවල් ඔක්කොම වස්ති කරොත් දැරදි. ඒ කියන්නේ අපිව role model එකට ගන්න එකද ප්‍රශ්නේද නේද? ඒක නේ. නෑ ඒක නෑ මට හිතෙන්නේ දැන් වස්ති විතරයි වැරදි අනිත් ඔක්කොම හරි. ඒක රෝල් මොඩල් එක කරලා තින්නේ අපි ඔයගොල්ලෝ. YouTube එකේ ඇතුළේ. අර අපිට මුල හදා ගන්න බැරි වුණා වගේ ලයින් එකේ කරද්ද. තව එකක් එකතු කරන්න වෙනුනේ මේ YouTube එකේ සල්ලි හම්බ වෙන හින්දා කියලා කියපු නිසා තමයි ඇත්තටම දැම්මේ. දැම්මට පස්සේ තේරුණා ඇත්තටම එහෙම ලොකු view count එකට සල්ලි හම්බෙන්නේ නැහැ කියලා. අදටත් අපි survive වෙන්නේ කම්පැනිත් එක්ක වැඩ කරලා. මේ sponsor කියන එක මේ brand endorsement කියන්නේ. කවුරු හිතාගෙන ඉන්නව නම් මේ ওই million ගණන් යන ඒවට මේ වෙද්දි සල්ලි හම්බලා දෙනවා කියලා ලැම්බෝගිනි ගන්න සල්ලි ඒවට කියන්න වෙන්නේ කියලා තමයි. අර මම නම් මේක බලන්නේ මුන්ට තව කීයක් හරි යනවා මම බැලුවා එහෙම සිතුවිල්ල ඉන්න එපා. මේක කරා කියලා අපිට කිසිම මේකක් නැහැ. මමත් අඩුවෙන් මම මෙන්නේ මේ YouTube එක ඇතුලේ අපේ ලංකාවට හැම රෙවෙනියු එක හරි අඩුයි. මොකද ආසියානු රටවල් අර ගොසිප් කරලා හදන හින්දා ඒගොල්ලෝ දන්නවා මේගොල්ලෝ හරි විදිහට මේක පාවිච්චි කරන්නේ මේ මොඩියුම් කියන්නේ මේ එතකොට YouTube එකේ ඔෆිස් එකක්වත් මේ රටේ නැති එක සාධාරණයි. ඔව් ඒ වගේ රටක තමයි සමහර අය මේ YouTube එක කියන්නේ ලොකු තැනක් කියලා. ඒ කියන්නේ අත්තරම අපිත් මේ ගැන හොයාගන්නකොට එන කාලයක් ගියා. මේක තුනේ සර්වයිව් වෙන්න පුළුවන් මොකක් හරි කමර්ෂල් වැලියු එකක් තියෙන කට්ටිය. කමර්ෂල් වැලියු එක හදන එක තමයි අමාරු. අමාරු. ඒක අපි හදලා තින්නේ අපි. දැන් මේක අහගෙන ඉන්න රත්තරන් නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඔක්කොටම අපි කියන්නේ YouTube වෙන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි views වලට නෙමෙයි සල්ලි හම්බෙන්නේ. එහෙම හිතාගෙන ඇවිල්ලා මුළු ජීවිතේම කැප කරුවොත් එහෙම හරියට views අම්මච්චරක් ගියා කියලා. කන්වස්සාවත් එකපාරට ඇල්ලලා එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේ content එක අලුත් වෙන්න ඕන මිනිහෙක්. මොකද අපිත් අද රැ වුණත් අපි කල්පනා කරන්නේ හෙට උදේ වෙද්දි YouTube බෑන් වුණත් ලංකාවට. ඒ අවසි අපි දිනට පුද්ගලිකව බලපානවා සහ සියලුම YouTube එක ඇතුළේ සර්ව වෙන කට්ටියට. YouTube එක මුළු ලෝකෙටම නැතුව ගියොත් ඒකත් වෙන ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අපි දෙන්නගේ වෙන ඒ කියන්නේ අපි හදාරපු පැත්තක් තියෙනවා. මම මියුසික් මියක් ගුවන් යන නඩත්තු එහෙම තියෙනවනේ. අපි යන සර්වයිව් වෙන්න කැල්ලක් තියෙනවා. කවුරු එහාගෙන ඉන්නවා නම් අපේ මේ 1 මිලියන් ගමන දිහා බලලා YouTube එක ඇතුළෙම සර්වයිව් වෙන්න පුළුවන්. අපි YouTube එක නිසාම ගොඩ ගියා කියලා. හරි, ගොඩ ගියා. නමුත් අපි ගොඩ ගිය බ්‍රෑන්ඩ් එක වැඩ කරලා. නැතුව views වලින් නෙමෙයි අපි ගොඩ ගියේ. ඒ තව කම්පැනිස් එක කතා කරගෙන ඒගොල්ලොත් එක්කනේ. එතකොට හරි අපිට මේ 1 මිලියන් ගමන ගැන කතා කරේම නෑ අපි අද දවසේ ආවට පස්සේ. කතා කරන්න වෙනුර. නෑ 1 මිලියන් නම් ගමකුත් නෑ. මේ පිනි පිනි එක පිනි එක වචනයක්වත් කියන්නේ. මම දැන් පිරියට කිව්ව ප්‍රශ්න කොටස නැතුව ඉතින් ඔක්කොම දැන් කතා කරා. කතා කරලා ඉවරයි. හරි අපි දැන් සයිට් අවස්ථාවක දෙනවා අය ඔවුන්ගේ YouTube ගමන පිළිබඳව. සනි ඔබගේ හඬ අවදි කරන්න. අර මම මේ දන්නේ දැන්. මම අර මයික්‍රෝෆෝන එක නෑ අහන්න අහන්න. හැබැයි ලස්සනට අහන්න ඕනේ. මම කරමු අර මම මයික්‍රෝෆෝනේ බාර දෙන්න. මම නම් මයික්‍රෝෆෝනේ බාර දෙනවා මහිතවත් වේදිකා. පොඩ දගලා ගලලා පොඩ ප්‍රශ්න. හොඳයි වෙනුරේ. ස්තුතියි. හරි ප්‍රශ්න අහන්න. සැකවින්න අහන්න. හ්ම් සබාවෙන්. ඉතින් කියන්න අතන මොකද 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 ප්‍රශ්න දැනගන්න. මොකද අලුත්ම 1 million පැමිණීම පිළිබඳ ඔබගේ අදහස දැන් කොහොමද ඒ ගමන ආපු එක ගැන තියෙන දැනෙන සතුට දැන් ඔය හිතන මේ මොහොතේදී ඔයාලට ලැබුණ 1 million මේ එක එහෙම කියලා ඒලයි කොහොමද ප්‍රතිචාර දැක්කේ ලැබුණාම දැනුණ සතුට ප්‍රතිචාර දැක්කේ කොහොමද මම ඉන්නේ අර ගායනයක අත්තල් ගායනෙට ඔකේ හැමෝම කියන කැලි ටිකට කියන්න ඔකේ සතුට උඹ පටන් ගනින්කෝ ඔයාගේ සතුටේ පටන් ගන්න මගේ සතුට ඇත්තම මේ මන්න අරිව සතුරුයි අපි මේ ඒ කියන්නේ දැන් අර මේ ඒක ලඟ ලඟ යනකොට ඔයගොල්ලෝ බලබලා හිටියද ආ දැන් වෙයි හෙට වෙයි නෑ වෙයි කියලා හිතුවා ඒ කියන්නේ 999
ඒ වේදි අපි දෙන්න එකට. වේදි අපි දෙන්න එකට. එකට ඉඳලා අපි බැලුවා අර කවුන්ට් එකගේ ලයිව් මේ වෙලාව බැලුවා. ඊට පස්සේ දැනගත්තා. අර අර මේ ඉස්සර නම් ඇත්තටම ඇකියුරේට් එකක් තිබ්බා මේ මේ ලයිව් බලන්න කවුන්ට්ඩවුන් එක. මේ ළඟදී ඉඳන් ඒක නැහැ. මම හිතන්නේ මාස දෙක තුනකින් ඉඳන් මේ වෙබ්සයිට් එක මොකක් හරි ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ ඒ තරම් කරදර වෙන්නේ නැති. අපිට අපිට මේ අපිට ඒක ජයග්‍රහ අපිට ලොකුම සතුට දෙන්නේ අපේ කන්ටෙන්ට් ගන්න අඩුයි. අඩු. කන්ටෙන්ට් 62කින් 1 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් ගන්නවා කියන්නේ මම හිතන්නේ ලංකාවේ කවුරුත් ඒක ලංකාවගේ සබ්ස්ක්‍රයිබ් කියන වචනටත් හිනා වෙන රටක ඒ කියන්නේ අපි අඩුම කන්ටෙන්ට් ගණන් ගත්ත කන්ටෙන්ට් 64කින් අපිට කලින් ගත්ත ටීවි නාලිකාව තියෙනවා ඒගොල්ලෝ වීඩියෝස් 6000 ගණන් දෙනවා ලොකු ගණන් 6000 ගණන් සායතන ලක්ෂ ගියක් ගණන් කරලා ඉද්දී වැඩේ අනික දැන් ඒක තනි අයිතියක් කියන බෑනේ දැන් මටයි මුට පෙනී හිටින්න පුළුවන් මේ වැඩේට මේ අපේ කියන එක නමුත් සමහර ගත්ත ආයතන වලට මේක අපි ඔක්කොගේම සාමූහික ප්‍රයත්නයක් කරලා පෙන්නන්න එක්කනේ මේක කාගේද කියලා. ඒ කියන්නේ ගන්න මිනිස්සේ පහුවි තියෙනවා. ඒක අර YouTube කියන concept එකට අදාළ නැහැ. නිකන් achievement එකක්. දැන් මේ button එක ආවත් ඒක දෙකට බෙදාගෙන හරි දෙන්නට තියාගන්න පුළුවන්. ඕනක් ගන්න පුළුවන්. නෑ නෑ. ඕන request කරන්න පුළුවන්. request කරන්න පුළුවන්. මටත් එකක් ගන්න පුළුවන්. ඕන request කරන්න. එහෙම එවනවා YouTube. වල RC50ක් විතර මම වීදම් කරන්න ඕනේ. ඒ කියන්නේ මට ගන්න ඕන නෑ. එකක් තියෙන දවල්. ඒක මේ silver එකට වඩා ටිකක් විශාලයි කොහොමයි. ලොකුයි. ලොකුයි. බරයි. ඒ කියන්නේ 1 මිලියන් ගන්නව නැත්තම් ආයකක් එවන්නේ 1 මිලියන් ගත්තොත් පෙන්නලා අපේ PR එක මේ මේ සහ මේ වැඩ ටික පෙන්නලා ඒ රික්වෙස්ට් කරලා යම්කිසි මුදලක් ගෙවලා ඒක ගන්න පුළුවන්. හැබැයි 1 මිලියන් අරගෙන තියෙනවා. දැන් ඒකෙන් අර කේක් කපන්න පාන් කපන්න ඒවට මොකද ප්‍රයෝජන? තියෙනවා තියෙනවා. ඉතින් සිල්වර් ප්ලේ බටන් එක උඩ පාන් කපුවා නම් ගෝල්ඩ් ප්ලේ බටන් එක මොනා කරලා ඉතින් හිතා කරලා කේක් වගේ නෑ නෑ ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් කරයි ඒක මියුසික් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඒ කියන වැඩේ. දැන් ඒ වුණාට දැන් ඔය කරපු මේ කන්ටෙන්ට් 64න් වැඩිම කැපකිරීමක් කළේ කොයි වීඩියෝ එකටද? මහන්සිය පැත්තෙන් ගත්තොත් මම වැඩිපුර මහන්සිය උනේ කියලා හරි එහෙම හරි නිකන් ගානේ. අමාරුයිම කලාව වගේ නිකන්. වැඩිපුර මහන්සිය උනේ වෙනුර මේකට මේ ශ්‍රී ලංකා මාතා කියලා සින්දුවක් ආවේ. මේ මේ කොරෝනා වෙනස් කරලා මිනිස්සු අකමැති වචනයක් දාලා හදපු එකට 3.7 මිලියන් මාසයක් යන්න කලින් ට්‍රෙන්ඩින් වන් පැය 6න් සති දෙකක් තිබ්බ ට්‍රෙන්ඩින් වන් එක දිගට ට්‍රෙන්ඩින් තිබ්බ මට තේරෙන්නේ නැහැ වෙනුර මේ කියන්නේ අපේ ඔඩියන්ස් එකේද වැරද්ද කියලා. අපි චැරිටි ප්‍රොජෙක්ට් හතරක් කරලා තියෙනවා, දේශාභිමාන සින්දුවක් කරලා තියෙනවා. ඒ කිසිම එකක් තාම 1 මිලියන් තියා යాగන්න බෑ, හුස්ම අදිනවා ඒ. 50 දිනවා යాగන්න බැරුව. හැබැයි අර කරපු ওই කියන ආතල් ජාතියේ වැඩ. ඉතින් ඒ හැම එකම වියුස් යනවා. මට තේරෙන්නේ නැහැ හදන මගේ මුගේ වැරද්දක්ද බලන්න කට්ටියගේ වැරද්දක්ද කියලා. නෑ මං හිතන්නේ ශ්‍රී ලංකා මාතාගේ මම නැති ඉඳ කියලා. හරියටම ශ්‍රී ලංකා මාතාගේ මූණ සරවක් කැඳගෙන මැද්දෙන් දුවන දේශාංගමාරේ යන්නම් ඈ කියගෙන යනවා ඒත් ඇදී. ඉතින් කරන්නේ. ඒ හොඳම කැලේ දාන්න තියෙද්දි මොරණ ඒක හොඳ නැහැ නේද කියන. එහෙම දෙයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒක ඇත්තටම ඔඩියන්ස් එකටම බාරයි ඒදී. අපි කවදාවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ මේ. එහෙම දෙයක් කියලා. ඒ වුණාට අපි ඇත්තටම කියන්න බෑ මේක බලවන්න මේක බලන්න එපා. අපිට බලන්න නෑ. ඇත්තටම බලෙන් නෙමෙයි නේ බලවන්නේ. ඉන්ඩිපෙන්ඩන්ට් අපිට සංඛ්‍යාත්මකව සහ ඔය ක්වොන්ටිටි එක අපිට පෙන්නනවා ඒගොල්ලෝ views වලින්ම comment වලින්ම මේ සහ statistics වලින් පෙන්නනවා දේශාභිමාන දැන් අපේ content එක 100 100යි කියලා ගත්තොත් කොච්චර content එකෙන් ප්‍රමාණයක් ඒගොල්ලෝ බලනවද කියලා 100ට කීයක්ද කියලා දැන් අන්තිමට දාපු මහගෙදර episode එක 193ක් බලනවා full එක ඔව් ඒ කියන්නේ විනාඩි 30 එතකොට දේශාභිමාන සින්දුවේ 115යි බලලා තියෙන්නේ මැද්දෙන් හැලෙනවා ඔක්කොම බලන්නේ නැද්ද මොකද මේකේ ආතල් ගන්නේ නැහැ රට වෙනුවෙන්නේ හා මොකද අපි මේ අපේ මේ සින්දු සමහර වෙල දැන් මැරුණ හිත එහෙම ඒක හොඳට වියුස් ගියව තියෙනවනේ මේ මට හිතෙන්නේ මිනිස්සුන්ට ඇත්තටම ඕනේ ආය ආය රිපීට් කර කර බලන්න පුළුවන් જાතිය මේ මේ හරිස් තමයි හරිස් තමන්ට තව කාටවත් ඇඟිල්ල දික් කරලා කියගන්න බැරි දේවල් වෙන කවුරුහරි කට්ටියක් කරනවා නම්
කොච්චර හොඳ දෙයක් වුණත් ඒ මනුස්සය මෙනේකේට පේන්නේ ශාගරන්න බෑ අනේ බාන්න මේ මිනිස්සු මහන්සිලා දිනන මේ 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 මේව එකක් කරන්නේ කොරෝනාලි අපි රට වැටලා තියෙනවා මේ දැනකට ඉන්න බෑ මේක එහෙම නේ බැලුවා මේක බලන්න ඕනේ මේක බලන්න ඕනේ නැහැ අයියෝ මේක ඇතුලේ තඩියක් නැහැ මේ අනේ මොනාද කරන්නේ තඩියක් නැහැ නෙමෙයි මේක බල මේක ඇත්තටම ඕනේ නැහැ මේක මේ මුන්ට එක්කෝ කියකරි හම්බෙන්නේ නැති මේ වැඩේ කරන්නේ මේක බලන්න ඕනේ නැහැ බං කියලා එතනත් රජෙන් කිව්වද නැහැ කියලා ටිබ්බ ටිකක් තියදම් කරේ නෑ නෑ ඒක මේ 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 තමන්ගේ දණේ කියදම් කරන් කරේ ටිබ්බ ටික වේදම් කරගෙන දැන් ඒ ටික තිබ්බනම් මේ ඉස්සරහා මාස ටික රිකා වෙන්න තිබ්බා මාගේතර දෙක කරන්න තිබ්බා හරි අමාරුයි සීගිරිය වගේ තැනක් ෂූට් එකට ගන්න ඔය අපි ෂූට් කරපු දැන් හරියට ප්‍රශ්න ඔව් ප්‍රශ්න උතුම ප්‍රශ්න තෝගයක් ආවේ මට වෙලාවකේ ප්‍රොජෙක්ට් එක මැද්දෙන් නවත්තන්නත් හිතුණා ඒ තරම් කරදරයි හැබැයි රට වෙනින් පටන් ගත්ත දේ කියලා ගෙරුවා ඒක දාලා අන්තිමට ඒ කියන්නේ view count එක දිහා බලපුවම ආයෙනම් දේශය වෙනුවෙන් කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ අනුෂ්ක උදාන වස්ති දුලජ් ජයතිලක thank you ඒ වගේ වැඩ කරන්න ඕනේ නැහැ හරි අපි සින්දුව කාලේම music එක ලස්සනයි අපි මුක්කලා මුක්කලා ඩක් 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 ඕ ලේලා ඕ තඩියා ඕ අනුවා දැන් මේ මේ කලින් කතා කරන්න මෙයාට අනුව කියලාද පොඩි කාලේ අනු අනු නමේ මේ අනු අනු කියලා කියන්නේ අනු ආදරයට කියන ගොඩක් මාදරේ කట్టి අනු කියලා අනු අනු නමේ ගොඩක් මාදරේ ගොඩක් මාදරේ විරුද්ධලි ගොඩක් මාදරේ හිටපු කట్టి ගියා මෙයාට එතකොට මොකද්ද කියන්නේ මොන දොලාද මූට මූට ගෑණි කියන්නේ බේබ් කියලා නේ බේබ් 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 කියලා බේ මම ගන්න ලබ්බේ කියලා මම යර මේක මූගල ලබ්බේ හරි දැන් අපි ටිකක් දැන් අනාගත දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් ගෝඩ් ෆාදර්ස් ලා කියලා ගමුකෝ YouTube එක අපේ ට්‍රෙන්ඩින්ග් වල අපි දෙන්න ගප්පියා තමයි ආස දැන් ගප්පියා පොඩ්ඩක් දිශානතිය වෙනස් කරලා දැන් එයා නෑ වෙන ගමන ගප්පියාට අවබෝධ වුණා කතන්දරයක් හරියටම ඒ කියන්නේ තේරුමක් නෑ කියන එක අපි තෝ දැන් ඒ දැන් අර කියන්නේ දැන් නේ YouTube ඇති වගේ තත්වයකට ඇවිල්ලාද නැත්නම් තාම එහෙම තත්වයකට ඇවිල්ලා නැද්ද නේද? කියන්නේ දැන් ওই අනිත් අය කරන ඒවා නිසා අපි කලකිරලා ඉන්නේ වගේ එහෙම තත්වයකට ඇවිල්ලා නැත්නම් අර එහෙම ලොකු මානසිකත්වයකට ගිහින් නෑ නෑ අපි මේ බිඳ වැටීමත් තීරණයකටත් ඇවිල්ලා නෑ. නමුත් අපි ඊළඟට අපේ ඔප්ෂන් එකට දැන් අපි යනවා. ඒ කියන්නේ දැන් අපි YouTube එක ඇතුලෙන් අපි කරපු දේවල් සහ මේ සර්වයිව් වුණ එක ඇති අපි දැන් අපේ දිශානතිය මාරු කරන්න ඕන වෙන තැනකට. platform එක වෙනස් කරන්න ඕන. වෙන තැනකට යන්න ඕන. TikTok කරනවා. ලංකාවට අපිට ඇඩප්ට් කරගන්න දෙන්නේ අවුලක් නැහැ එයාට ඇත්තටම කමර්ෂියල් වැලියු එකක් හම්බෙනවා TikTok පැත්තෙන් දැන් අපේ තියෙන ප්‍රශ්නේ දැන් මේ ඉන්න ගෑනු දෙරවියෝද ඔක්කොම ටික තියෙන වැඩක් නවත්තලා බම්මගේ ආච්චි අම්මගේ පුංචාගේ ඔක්කොම ඇඳුම් ටිකයි මේකප් ටිකයි ඔක්කොම මූණේ උලාගෙන ඇඳුම් මාරු කරගෙන යනවා මාරු කරගෙන ඔව් ඉරේලිය තියෙන පැත්තට හැරි 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 අර මේවා ලයිට් පත්තුන ලයිට් විගිනනවා කඩලෝ දැන් මම අද්දපු දෙයක් තමයි වෙන්නේ මේ මේ අපි ෆෝන් එකට නෙමෙයි නැබ්බැහි වෙන්නේ ඒක ඇතුලේ තියෙන දේවල් වලට ඇත්තටම අපි ඒ ෆෝන් එක ඔය ඇතුලේ තියෙන දේට ફોકસ කරන්න කරන්න මොලේ ඇත්තටම වැඩ කරන්නේ නිකන් එක පැත්තයි. රිදෙන්න ගත්තත් රිදෙන්නේ මේ පැත්ත විතරයි. ෆෝන් එක පැත්තකින් තියලා පොඩ්ඩක් දවස් දෙකක් ඉන්න බලන්න නිකන් පාඩුවේ. එතකොට කලින් වැඩ කරපු නැති කැලිටියක් වැඩ කරනවා gek තේරෙනවා. මේ අපේ ක්‍රියේටිවිටි එකටත් ඒක සෑහෙන්න බලපානවා. මම දැක්ලා තියෙනවා මිනිස්සු drive කරන අතරතුරේදී ෆෝන් එක හොය බල බලන පුරුදු වෙලා. ඔව් එහෙම. මම හිතන්නේ ඔයගොල්ලෝ බීම් එකේ ඉදදී වුණත් ෆෝන් එක බැලන්න නැති. දැනුවත්. ඒ කියන්නේ හැලන් ගේන තහනන්නේ හින්දා ගේන නැති හින්දා අවුලක් නැහැ. මම හිතන්නේ ඒක වැඩියෙන්ම බලපන්නේ ක්‍රියේටිවිටි එකට. මේ ඉස්සර අපිට සෑහෙනද වෙලා කල්පනා කරන්න වෙලාවක් තිබ්බනම් ඒකට හරස් මාර්ගයක් වෙලා තියෙනවා මේ ෆෝන් එක. ෆෝන් එක සහ ඒක ඇතුළේ තියෙන ඇප් එක. අනික දැන් අපි වීඩියෝස් බලන්න ගත්තහමත් අර නවත්තන්නේ නැහැ රෑ එළිවෙන අන්තිමට වතුර උණු කරන්නේ කොහොමද කියන එකත් බලන්න. ඔව් ඔව් ඒව තියෙනවා අර මගුල් වලනේ ඒව. අර දිවල් හදන අර කැලෑ කපලා නිකන් බලවල් හදලා පූල් හදලා ඒව. ඇත්තට මේක ඒව හොඳ දේවල් නේ. ඒ කියන්නේ වලක් කරගන්න එක. ඇත්තටම නේ නේ. ඇත්තටම ඒව හොඳයි නේ. අපි ඒව කරන්නේ නැහනේ. ඒ වුණාට අපිට පුළුවන් දේ කෝටු කැලලකින් පස් හරන්න. නෑ අපිට බෑ ඒක තමයි කියන්නේ. නෑ අනික දැන් ඒගොල්ලෝ ලස්සන ගෙවල් එහෙම හදලා පෙන්නනවා. නෑ ඉතින් ඒකේ ඇතුලේ දවස් දෙකක් ඉන්න පුළුවන්. හැමදේම ඉන්න බෑනේ මං. හරි මේ අපි ටිකක් අන්තිම හරියටත් ඇවිල්ලා තියෙන කොහොමවත් දැන් YouTube's වලට දැන් එන්න බලාපොරොත්තු වෙන අංගිලාස් මලිලාස්ලට
නිකන් අර ඕගොල්ලෝ දැන් තැනකට ඇවිල්ලා ඉන්න නිසා අපි අහන්නේ මේ උපදේශක් විදිහට මොනවද සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ පොඩ්ඩක් අපි අර හොඳ පැත්තකටත් කතා කරමු ඒක වෙන ප්‍රශ්නයක් අපි ඉවර කරුවේ මගුරන් ගෙන මේ නෑ මම දැන් අපි මයි බෑ තව YouTube එකකින් ගෙන තමයි අපි කියුවේ කන්ටෙන්ට් එක තමයි ඔව් මම ආය කියන්නම්කෝ මෙහෙම දැන් අපි දෙන්න මොකක් හරි විදිහකට මේක ගොඩදා ගත්තා අපේ භාෂාවෙන් මේ කියන්නේ මේකට එනවනම් මේක හැකියාව තීරණය තමයි මොකක් හරි හැකියාව ඒක ප්‍රගුණ කරන්න ඒක ප්‍රගුණ කරලා ඒක යම් කිසි පැත්තක් විදිහට YouTube එක පාවිච්චි කරගන්න නමුත් YouTube එක ඇතුළට ඇවිල්ලා අනිත් අය කරන දිහා බලලා ඒ જાතිය කන්ටෙන්ට් හදන්න ගත්තොත් ඒක ලොකු අවුලක් වෙනවා නේද ඒ කියන්නේ මම දකින්න ලොකුම මේ පරිහානිය YouTube එකේ තියෙන ඕකයි මම සෑහෙන්න දකින්නවා ඉන්ටර්විව් තියෙන channel තියෙනවා gossip යන channel තියෙනවා සාමාන්‍යයෙන් එක්කෙනෙක්ව follow කරන්න ගත්තාම කෙනෙක් ඇහුවා කියනවා යම් කිසි විලිසංගයක් නැති ප්‍රශ්නයක් ඊළඟ කෙනා බලන්න ඊට වඩා ඒ කියන්නේ හොද්දර ලුණු වැඩි කරලා හොද්ද නැති කරලා දාන්න ඒක තමයි දැන් මේ වෙන්නේ හැබැයි ලංකාවේ ඔඩියන්ස් එක දැන් පිටරට නම් YouTube ඔඩියන්ස් එක තමන් කැමති කන්ටෙන්ට් කැටගරි එකේ පමණයි බලන්නේ එහි ඉන්නේ සින්දු බලන කට්ටිය විතරයි ස්පෝර්ට්ස් නම් ස්පෝර්ට්ස් විතරයි ලංකාවේ ඕන එකක් බලන ඒ කියන්නේ Facebook ලංකාවට ආපු කාලේ තියෙන එක ඇවිල්ලා ඒ කාලේ තමයි එහෙම බල්ල දැන් Facebook එක ඇතුළේ අතරම භාවිතය අඩු ඉස්සරට වඩා Facebook එක යූස් කරන අඩු මිනිස්සු ඒ Facebook එකට වෙච්ච දේ තමයි දැන් YouTube එකට වෙන්නේ හැමදේම බලලා මේක ඇති වෙලා ඊට පස්සේ හරි ලෙවල් එකට එනවා දැන් මේ ඉන්නේ YouTube එකේ පීක්ම හරිය ලංකාවේ ඒ කියන්නේ YouTube channel එකක් නැති කෙනෙක් නැති තරම් මොකද YouTube channel එක හැදුවොත් එයාට subscribers ඕන තරම් හොයාගන්න හරිය කරනවනේ ඕනේ comment දානවනේ ඔයාගේ එක මම subscribe කරන්නම් ඒක සමගින් කරන මේ කොනට ඒ කොනට දැන් අවුරුදු 6ක් මම YouTube එකේ තාම මේ කොන හොයාගන්න බැරි වෙන්නේ ඒ කොනටයි මේ කොනටයි කියලා තව දෙයක් කියන්න ඒ කියන්නේ කියන්න ඕන ඒ කියන්නේ දැන් ඔය ඒ වගේ වීඩියෝ හරි කියන ආතල් වීඩියෝ ඒගොල්ලෝ නිර්වචනය කරන මේවා තියෙනවනේ. ඒ වීඩියෝ වලට වඩා සාමාන්‍යයෙන් ඔය ටෙක් ගැජට් තියෙන්නේ. ඒ වගේ දේවල් ගැන වීඩියෝ කරනවා නම් ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්. මොකද ඒවට ගෙවනවා වැඩි. এডুকেෂන් පැත්තේ. අධ්‍යාපන සම්බන්ධ. අධ්‍යාපනික දෙයක් කියලා දෙනවා. ආදින කම්පැනිස් උඩට එනවනේ. එනවා. හැබැයි YouTube එකේ රූල් එකකුත් ආවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ගැන වැරදි කියන්න බැරි තරම් දැන් ඒ කන්ටෙන්ට් වලට එහෙම රූල් එකක් තියෙනවා පිට රටවල මම හිතා තාම ලංකාවට ඒක නැහැ ඒ කියන්නේ මේ ෆෝන් එකට වඩා මේ ෆෝන් එක හොඳයි මේ ෆෝන් එකේ වැරදි මොනවාද කියන තැන කියන්න බැරි වගේ රූල්ස් ටිකක් තියෙනවා YouTube එකේ රූල්ස් දවසින් දවස පැයෙන් පැය සමහරවිට අප්ඩේට් වෙනවා ඒක හැමකොත් අපිට සම්බන්ධ නැති නිසා නෑ මෙහෙට එනවා 14 අඩු ළමයින්ව පෙන්වන්න බෑ ඒ කියන්නේ වැඩි හිටි දැන් මේ ඊයේ පෙර දාවල රූල් එකක් ඒ රූල්ස් තියෙනවා ඒ රූල්ස් අප්ඩේට් කරනවා ඒකෙන් තාම මායිමයක් YouTube එකෙන් ඉගෙන ගන්නවා YouTube එකක් තාම YouTube audience එකෙන් ඉගෙන ගන්නවා ඒ කියන්නේ YouTube එකක් තාම ඒගොල්ලෝ අත්හදා බලගෙන යන්නේ මේ ඇතුලේ මොනවද වෙන වැඩ කියලා දවසින් දාන content වෙනස් 100ට 100ක්ම වෙනස් දැන් හරියට බැලුවොත් ඉස්සර ආවේ නැහැ එකම channel එකකින් video දෙක තුන trending bar එකේ එකම channel එකේ video 3-4 තියෙනවා ඒ algorithm මේගොල්ලෝ වෙනස් කරනවා දැනින් සරයි මෙයා කිව්වේ audience එක ඉගෙන ගන්න එයාගේ ඉස්සරහ මොනවා වේද දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. ඉතින් හොඳම දේ YouTube එක තමන්ගේ එක පැත්තක් විදිහට තියාගන්න. මේ අපිත් එක්ක ඉස්සරින්නම් ගමන ආපු ඔඩියන්ස් එක අපි ගැන දන්නවා. හැබැයි දැන් TV FM ඔඩියන්ස් එකක් ඇවිල්ලා ඉන්න අවුරුදු එකක එකහමාරක් විතර ඉඳන්. ඒ මිනිස්සු එකපාර ආවේ අපේ පීක් එකේ. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරගෙන අපි මේ උඩම තැනක ඉන්න වෙලාවට එතකොට තේරෙන්නේ නැහැ මේක තුළ මොකක්ද තිබ්බ කියලා. හැබැයි අපිත් එක පටන් ගත්ත කාලේ ඉඳන් හිටපු ඔඩියන්ස් එක දැන් කටවහගෙන ඉන්නේ. ඒ කියන්නේ බල්ලා ඒගොල්ලෝ පරිණත වෙලා හරි මේක තමයි ෆ්ලෝ එක කියලා. දැන් අර TV FM ඔඩියන්ස් එක කියලා දැන් තමයි ඒගොල්ලෝ මේක අත්දැක බලන්න යන්නේ. ඒ වගේ කට්ටිය කියන්න තියෙන්නේ අපේ channel එකට ගිහිල්ලා අපේ පරණ වීඩියෝ වලින් නැවත නරඹන්න. වස්ති මුල බලාගෙන මුල සිර සරලව ඉන්නේ. බලන්න YouTube එකේ අපි විතරක් නෙමෙයි හැමෝම ඉන්නවා. බලන්න බලලා ඊට පස්සේ මොකක් හරි හොඳ තීරණයක් ගන්න YouTube එකට දැන් survive වෙනවද? අපි වන් සබ්ස්ක්‍රයිබ් කරලා වෙන එකක් බලනවා නම් එහෙම බලන්න කරන්න පුළුවන්. ඇත්තම කතන්දරේ කොච්චර බැන්නත් දැන් අපිට බයිනවනේ. බයින හොඳයි කදින බයිනවා. බයිනවා ඉතින් බැන්නට ඉතින් අනේ ඊළඟ වීඩියෝ කවද්ද එන්නේ කියලා. දැන් අද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අද දවසේ දැන් ඔයගොල්ලෝ බොහොම වටිනා කාලයක් මම හිතන්නේ අපිට සමගින් ගත කළා. ජීවිතය අමතක නොවන පැය කිහිපයක් අපත් සමගින් ගත කළා කියලා අපි ජීවිතේ අමතක නොවන ලොකුම සීනි දාපු වැඩිම තේක හම්බුණා. සහ උදේම මට සර්ප්‍රයිස්. ඒ කියන්නේ හොඳ බටර් කේක් එකක් මට පෙන්නුවා. සර්ප්‍රයිස්.
ඕඩියන්ස් එක දන්නේ නැහැ මොකද මේ කේක් කේක් කියලා කේක් එක දන්නේ ඒක කියන්නේ ද බව කරන්න බෑ වෙන කොහෙද ගිහිල්ලා කියන්න පුළුවන් වෙන වෙලා අපි කියන්න අනිවාර්යයෙන් අපි කියන්න මම මැසේජ් එක දාන්න මම කියන්න ඉතින් අවසන් වශයෙන් අපි වහන් ඉන්න අපේ හිතවතුන්ට එතකොට 100ත ගැන ඔයගලන්ට මොනවද අවසන් වශයෙන් කියන්න තියෙන හොඳට කියන්න පුරුදු කරපු ටික වෛරල් වෛරල් ඔයා පටන් ගන්න මම බලෙන්නේ පාර ආවේ මේ සීත FM පළවෙනි වැඩි සීත TV නම් ඇවිල්ලා තියෙනවා කිහිපතාවක් ඇවිල්ලා තියෙනවා ඉතින් ස්තුති මේ දිගින් දිගටම අපේ සින්දු ප්ලේ වෙන වස්ති TV මේ වස්ති ඔබ ගුවන් කාලය අප වෙනුවෙන් ලබා දෙනවාට සීත FM සීත TV මාධ්‍ය ආයතනයට අපගේ බොහොම උපහාරය මෙන්න මෙයා කාරයට අපි පළ කරනවා මම වට ගොඩක් රෙස්පෙක්ට් කරනවා මල්ලි ඒක ඔය හරිය අහපගත්තේ මද නෑ නෑ අපේ සංගීත විජේ සූරිය අයියා ඉන්නේ එයා කතා කරන්නේ එහෙම නේ ගොඩක් ආදරේ මල්ලි ඔයගොල්ලන්ට එහෙම නේ ගොඩක් රෙස්පෙක්ට් කරනවා අනේ සංගීත අයියා හංගිටත් ගහින් දන්නේ ඇවිල්ලා ස්තුතියි අපිට මේ වෙලාව ලබා දුන්නට ඉතින් 1 මිලියන් ලබා ගත්ත මේ වෙලාවේ ඕගොල්ලන්ගේ වටිනා වෙලාව දුන්නා සහ 1 මිලියන් ලබා ගන්න කලින් නම් අපිට තැන දුන්නා සීගත ඉතින් දිගින් දිගට අපි වැඩ කරමු TV FM YouTube එක ඒ වගේම ඕගොල්ලන්ගේ ටිකක් තව අලුත් සින්දු කිහිපයකුත් අපි එනවා අපිට පොරොන්දු වුණා වෙනුර පොරොන්දු වුණා ඒක රිලීස් කරන්නේ සීගත FM එකේ රෙකෝඩ් කරනවා නේද රෙකෝඩ් කරනවා නේද අපි දෙක ටික රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා අපිට ස්තුති කරන්නකෝ ආවට පොඩ්ඩක් ඉන්න ඒකනේ පටන් ගත්තේ ඒක කරන්න දෙන්නේ අපේ සනීට සනී සනී කතා කළේම නෑ වැඩි හරි සනී කි ස්තුති කතා අත්‍යල් ගහන්න ඕ thank you කියනොන් තව සර්ප්‍රයිස් එකක් කියලා ලෑස්ති කරලා තියෙනවා ඕකේ ඒ කියන්නේ අපි ආව වෙලාවට අරගෙන එළියට ඉතින් අර කලින් සර්ප්‍රයිස් එකත් plan කරලා කරපු එක මේ ඊළඟ plan එක හරි එහෙනම් thank you very much අපිත් එක්ක සම්බන්ධුනාට ඉතින් අපි ඉස්සරහට අලුත් අලුත් වැඩවලට එක්ක හම්බෙමු සහ ඉතින් අනාගතයේ දැන් 1 million පස්සේ ඊළඟ මොකක්ද තියෙන්නේ ඊට පස්සේ 1 million diamond එක තියෙනවා අපිට ඒක කොච්චර million ඕනේ 10 million 10 million ගන්න ඕන 10 million million ඒවා 10ක් million ඒවා 10ක් ඔව් million ඒවා 10ක් ඒ කියන්නේ පෘථිවි ජලගහනේ භාගයක් විතර ඕනේ නෑ නෑ ඒක ගන්න බලුවන් අපේ language එකේ ප්‍රශ්නෙත් එක්ක තමයි බැරි ඒ කියන්නේ දැන් ඉස්සරහ මේ ටික එක ගන්න අභිප්‍රාය ඇතුව මම ඉංග්‍රීසි බලන්න කියලා දැන් මෙයා බේබ්ස් ට බලුවන් ඉංග්‍රීසි බේබ්ස් නෙමෙයි අපි වෙන ක්‍රමයක් ඉගෙන ගමු නෑ බෑ කියලා කියන්නේ නෑ වනුර නෑ අපි ක්‍රමයක් කොහොම හරි ගමු ගන්නවා ලංකාවට නෑ හදාගෙන යන්නේ පාදගෙන බලමු කොහොම හරි ගමු බැරි නෑ මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ Tamanට ඒකේ හිනමවන්න පුළුවන් නම් ඒ හිනේ සාර්ථක කරගන්න පුළුවන්. ඔව් හරි. එහෙනම් thank you very much අපි 10/12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මෙතෙන්. ඕන ප්‍රවෘත්තිත් මං කියන්න. නෑ ඒ ටික ඕනේ නෑ. කිය ප්‍රවෘත්ති නේ මද. එහෙනම් thank you. ආයෙ දවසක් හම්බෙමු. ඕකේ. හරි. ජය වාසිය තෙෆ්. Thank you. Thank you. හරි. Thank you. දිනපතා ලිට්වීඩිය නරඹන්න. එහෙත් බටන් එක ක්ලික් කර සියත FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.